අද ක්‍රිකට් එකත් මේ පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලනයට පාවිච්චි කරගෙන තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න කරු කතානායකතුමනේ අද වෙනකොට ග්‍රවුන්ඩ් එක වැඩ කරන තනකොළ කපන ග්‍රවුන්ඩ් බෝයි කිරිටවත් පඩියක් ගන්න විදියක් නැහැ. මොකද ICC එකේ තහනම තුල. සර් වතුර ටිකක් දාන මිනිහෙක්ටවත් ඒ පඩිය ගන්න විදියක් නැහැ ICC තහනම තුල. ඒ වෙලාවෙත් ඉන්ටරිම් කමිටියක් දාන්න තමයි ක්‍රීඩා ඇමති වෙච්ච වෙලාවේ අපේ උත්සාහය තිබුණේ. නමුත් ඒ ඉන්ටරිම් එකක් දැම්මනම් අපිව බෑන් වෙනවා කියන හේතුව උඩ ICC ට අටපාරක් විතර ගිහිල්ලා සාකච්ඡා කළා. නාග්පුර වලට තනියෙන් අතේ වියදමින් ගිහිල්ලා ICC ට පු සභාපති මුණ ගැහිලා කතා කරලා අගෝස්තු මාසයේ තුමාව ගෙන්නලා නොවැම්බර් වෙනකොට ජනාධිපතිවරණ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලන දවස් 3කට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවක් විශේෂ පාර්ලිමේන්තුවක් ඇඳවලා තමයි පනත සම්මත කෙරෙව්වේ. එහෙම තමයි වෙනස් කරේ. මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ. ක්‍රිකට් බෝඩ් එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට නීතියෙන් උසාවියෙන් ගිහිලා තමයි ඒ වෙනස කරන්න උනේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජේෂා කියන ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමින්. ඒකට හේතුව අද මේක ඩිප්ලොමැටික් ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවා. ජේෂාගේ තාත්තා තමයි අම්රිත්සා මෝඩි ඇමතුමාගේ දකුණු අත කියලායි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකට එහාට ගියා මේක. ඇයි මේ මුළු විපක්ෂෙම දේශපාලන වශයෙන් මේක වාසියක් ගන්න උත්සාහ කරනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි හම්බ වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ 20 දෙනෙක් තේරෙන්න කොල්ලෝ 200කට වඩා A ඩිවිෂන් ක්‍රිකට් ගහන්න ඕනේ. ඒ ක්‍රිකට් ගහන ක්‍රීඩකයෝ රස්සා කරන්නේ නැහැ. ඒගොල්ලන් ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස් අද මේ පාර්ලිමේන්තුවේ වගකීම ගන්න වෙනවා. මේ ICC ඒ තහනම තුල මම කියන්නේ මේක පනතක බොඩකින්නෝ මම කතා කරන්න දෙන්න කරසන වා බෝල් කරා කියලා දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා. නෑ මම ඉල්ලීමක් කරනවා මේක ඊට වඩා වෙනස් වෙනකට තුමා කිව්වා වගේ තේරීම් කාරක සභාවක් දාන්න ඕන නම් ක්‍රිකට් වලට කතා කරලා සාකච්ඡා කරලා ලේක් කරමු. කොන්ස්ටිටියුෂන් එක ක්‍රිකට් වල වෙනස් කරන්න ඕනක වෙනස් කරමු. නමුත් ICC ඒ තහනම ඉවත් කරගත්තේ නැත්නම් මේ ජනවාරි මාසේ තියෙන Under-19 World Cup එකට 800ක් එන්න හිටියා ලංකාවට 800ක්. ඒක නැති වුණොත් තාම එනෝ කියන්නේ කොහොමද? කවුද කියන්නේ නෝ කියලා? ICC තානම තිබ්බොත් එන්නේ නැහැ. ICC තානම තිබ්බොත් රුපියලක්වත් ලැබෙන්නේ නැහැ. ඔබතුමාට ICC කිව්වද? ඔබ මොකද? නෑ මම කියන්නේ පාර්ලිමේන්තුවක් හැටියට මම එතුමට 100 කිව්වා ඔක. මම කිව්වේ පොඩයින මම කිව්වේ අපි සියලු දෙනා එකතු වෙලා දැන් පාර්ලිමේන්තුවේ ඔබතුමාලනේ ක්‍රිකට් ගැන කතා කරන්නේ. විපක්ෂයනේ ක්‍රිකට් ගැන කතා කරන්නේ. විපක්ෂයනේ මේ ප්‍රශ්නේ දැන් විපක්ෂයනේ මේක විපක්ෂයට මොකක් කරි පස්සේ ඒ වගේම විමල් ඊරංශ මැතිතුමා ආර්ථික ඝාතක ගැන කතා කරා. මට ඒ වෙලාවේ hina වෙන්න ඕනේ කොහෙන්ද කියලා තේරුන්නේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? හේතුව කියන්න. මොකද ඔබතුමා වේදිකාවල ගිරිය පුප්පගෙන මේගොල්ලන්ව දිනවපු හැටි මේ ලංකා මිනිසුන්ට මතකයි. ඒක අමතක නැහැ. ඒ නිසා ඔබතුමා දැන් ඔබතුමාගේ වාසියට පෙරලගෙන මේ කතා කරන එක ගැන ලැජ්ජාවක් දිනනවා. ලැජ්ජාවක් දිනනවා. අන්න ඒව මතක් කියලා ගන්න. දර ඔබතුමා කාලය ගනින්. ඔව්. ඔව් එමෙතුමා කතා කරන්නේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය පසුගිය සති දෙකකට පෙර මේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් 4 දෙනෙක් පත් කරා විශේෂයෙන්ම කැබිනට් අනු කමිටුවක් වශයෙන් අපිට වගකීමක් ලබා දීලා තියෙනවා ගරු කතානායකතුමනි මේකේ හුඟක් දෙනෙක් අවබෝධය මම හිතන්නේ වරද්දවගෙන තියෙනවා මේ කමිටුවේ වගකීම් මොකද්ද කියන එක අපිට බාර දීලා තියෙන්නේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඇතිලා තියෙන ගැටලුවත් ඉදිරියේදී ඇතිවිය යුතු ව්‍යුහාත්මක වෙනස පිළිබඳව අවශ්‍ය නිර්දේශ යෝජනා ලබා දෙන්න. දැන් අපි ක්‍රීඩා මාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රිකට් මණ්ඩලය, ක්‍රීඩා ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා මේ අතුරු කණ්ඩායම් එක මුණ ගැහුණ ගරු කතානායකතුමනි. නමුත් අපි පළවෙනි වගකීම් බවට පත් වෙන්න ඕන හරෙන් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා වගේම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවම එක් වෙන්න ඕන අපිට පනවල තියෙන තහනම ඉවත් කරගන්න. ඒ තහනම තවදුරටත් පවත්වාගෙන ගියොත් එහෙම අපිට ජනවාරි මාසේ Under-19 World Cup එක නෙමෙයි අපිට Division 1 ගහන්න හම්බෙන්නේ නැහැ. Division 1 ගහන්න හම්බෙන්නේ නැහැ කියන හුඟක් දෙනෙක් හිතනවා නෑ කමන්නෑ තහනම් කරලා හරි මේක හදා ගන්න පුළුවන් කියලා. හැබැයි Division 1 ගහන්න බැරි වුණොත් අපේ ක්‍රිකටර්ස්ලාට ඒ තියෙන අත්දැකීම හම්බෙන්නෙත් නැහැ. ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කරු කතානායකතුමනි. මේකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට Under-19 එකට Under-21 එකට මේ හැම එකිනෙකට මේක බලපානවා. ගරු කතානායකතුමනි ඒ වගේම තමයි අපි මේ පාර්ලිමේන්තුවවත් අපි දේශපාලන වශයෙන්වත් පාවිච්චි කරගත යුතු නැහැ ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇති කරගන්න. අපේ රටට ජාත්‍යන්තර ප්‍රශ්න ඇතිවරන් ඇතිලා තියෙනවා. ගරු කතානායකතුමනි
ඉන්දියාවේ ඉන්න ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට එහෙම නැත්නම් ආසියානු කවුන්සිලේ ඉන්න ලේකම්වරයාට ඇඟිල්ල දික්කලා හරියන්නේ නැහැ අපේ තින පරිපාලන දුර්වලකම් පිළිබඳව අපි හදා ගන්න ඕන ක්‍රමවේදයක් එක් කරන්න ඒ නිසා අපි කනගාටු වෙන රජයක් වශයෙන් අපි භාවිතා කළ යුතු නැහැ අනිත් රටවල් වලට කියන්න ඒ රටවල් තමයි අපේ අතපෙයින් කරන්න කියලා ඒක වැරදි මතයක් ගරු කතානායකතුමනි ඒ වගේම ගරු කතානායකතුමනි අපි කමිටුවට ජනාධිපතිතුමා බාර දීලා තියෙනවා ICC එකත් එක්ක සාකච්ඡා කරන්න කියලා ඒ නිසා අපි ඉල්ලීමක් කරලා තියෙනවා අපි ICC එකත් එක්ක සාකච්ඡා කරන්න ඒ වගේම මම ඉල්ලනවා විපක්ෂයේ සහ පක්ෂයේ සියලු දෙනා මාණ්ඩු පක්ෂය එකතු වෙන්න ඕන පළවෙනි දේ මේ Under 19 World Cup එක රටට ලබා ගන්න ස්ථාවර කරන්න ඊට පස්සේ අපේ තහනම ඉවත් කරගන්න කරු කතා නැගදුමයි ඒ නිසා මේක දේශපාලන වශයෙන් පාවිච්චි කරන්න එපා කියන එක නැවත වතාවක් කියනවා අපි කනගාටු වෙනවා රජයක් හැටියට විමල් වීරවංශ මහත්මයා කතා කරා